උලියපිටිය මහරෝවාලේ ඒ වගේම ගල්ගමුව මහරෝවාලේ ඒ විතරක් නෙමෙයි කරු අමතුමා විශාල ප්‍රදේශ ගණනාවක ඩයලයිසිස් කරන විශාල අඩුපාඩුවක් තියෙන මිනිස්සු මෙරි මෙරි යනවා ඒ තරමට පත් වෙලා තියෙන කරු කතානායකතුමා තත්වෙන් බාල ඖෂධ මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු පසුගිය කාලේ වාර්තා වුණා පසුගිය දිනවල අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා ඇතම් පුද්ගලින්ට සිය ජීවිත පවා අහිමි වුණු අවස්ථාද වාර්තා වුණා ඩියුපි වැක්සින් නිර්වින්දන ඖෂධය නිසා ජීවිත කීයක් කරන්නේ පළවෙනියේ ඒ නිසා ඒක ළමයේ එතනින් නැති උනායි කියනක අවසාන වශයෙන් තාමත්ම සාවද්‍ය කරුණා ඒ වගේම තිබ්බ නිර්වින්දන බෙහෙත එක වල දෙකකින් පහක් පාවිච්චි කරන්න ඕනේ එදා වැල්ස් දෙකක් අරගෙන 10 දිනකට පාවිච්චි කරලා තියෙනවා 9 දිනකට කිසිම ප්‍රශ්නයක් තිබ්බ නැහැ එක්කෙනෙක්ට සංකූලතාවයක් නැවා ඒක මම දන්නේ නැහැ හැබැයි මම අහලා හොයලා බලනකොට වෛද්‍ය විද්‍යාවේ වෙන සංකූලතාවයක් ඇති වෙන්න පුළුවන් මම හොඳ උදාහරණයක් ඔබතුමාට දෙන්නම් ඔබතුමා දන්නවා පහුගිය කාලේ ලොකු සංවාදයක් ඇති වුණා පොළොන්නරුව ඉස්පිරිතාල ඉස්සරහාම හිටපු දරුවෙක් නයක් දෂ්ට කරලා ඉස්පිරිතාලෙට ගෙනහපුවාම පළවෙනි දේ තමයි ඇන්ටි වෙනම් එක පාවිච්චි කරන එක. මොකද මැට්නි වෙනම් පාවිච්චි කරේ නැත්නම් ඒ දරුවා මැරෙනවා. ලක්ෂ 10කට එකක් වෙන සිදුවීමක් වුණා. ඒකට ඇලර්ජි එකක් ආවා. ඒකට පිරට සීරම් එකක් ගත්තා. ඒක සංකූලතාවා. දරුවා නැති වුණා. හැබැයි ඒකට වැක්සින් එක නොගහයි තියනනම් ඒත් දරුවා මැරෙනවා. මැරෙන එක සාධාරණ කරන්න හදන්න නැහැ. සෞඛ්‍ය අංශයට ගියොත් පළක් වෙලාට අහනවා මොන හරි දෙයකට ඇලර්ජික්ද කියලා. ඒක සාමාන්‍ය දෙයක්. අපි කියන්නේ දන්න තරමට නැහැයි කියලා. එතකොට පළක් වෙලාට ටෙස්ට් කරගන්න වෙලාවක් එවැනි සිදුවීම් ගණනාවක් එනවා හැබැයි මතක තියාගන්න මේකට අරක් ගත්ත 2015 ඉඳන් අරක් අරගෙන අවුරුදු 3න් 3ට ඒ කොලෙජස් වලින්ම මේකටම දාලා මේකම ඉඳගෙන මේකම මැරෙන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා මම බොහොම පැහැදිලිව කියනවා ගරු විපක්ෂ නායකතුමනි මාගේ මෙතන අඩුවක් තියෙනවයි කියන එකත් යම් මට්ටමක පිළිගන්නවා ඒව නිවැරදි කරන්න කටයුතු කරනවා හැබැයි මේ බාහිර බලපෑම් වලින් අපි හොල්ලලා විනාශ කරලා එහෙම නැත්නම් මේකේ කුහක දේශපාලන මතවාදයන් ගොඩ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.